ආයුබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා අපේ රසතාලේ YouTube channel එකට. ඔයාලා තවම අපව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දුම් තෙල් බතක් එක්ක කන්න නැත්නම් එළවලු බතක් එක්ක කන්න පුළුවන් bite එකක්. මේකට අවශ්‍ය කරනවා කතුරු මුරුංග කොළ ලුණු දාලා පොඟව ගත්ත අමු මිරි මේ වේලිච්ච මිරිස් පපඩම් හේනියට කපා ගත්ත පපඩම් රටකජු ගම්බිරිස් කුඩු දැන් අපි භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වෙගෙන එනකොට අපි ඉස්සෙල්ලාම අපි හීනියට කපාගත්ත පපඩම් ටික දාගන්නවා මෙහෙම පපඩම් ටික බැදගෙන අපි දැන් අපි පපඩම් ටික අයින් කරගන්න මේ ප්‍රමාණයට බැදුනහම හරි දැන් අපි මේක ලිපෙන් අයින් කරගන්නවා ඊළඟට අපි කතුරු මුරුංග කොළ ටික මේකට දාගන්නවා මේක හොඳ ක්‍රිස්පි ගතියට බැදෙන්න ඕනේ. මේක බදිනකොට ඔයගලන්ට හැන්දට තේරෙනවා මේක ක්‍රිස්පි ගතියට බැදිලා කියලා. ටික වෙලාවක් ගින්දර අඩු කරලා බැදගන්න. අඩු ගින්දරෙන් බැදගන්න නැත්නම් තර වෙලාම යනවා. අඩු ගින්දරෙන් දැන් මේක දැන් මේක බැදිලා කියලා අපිට හැන්දට තේරෙනවා. අපි මේක දැන් ලිපෙන් අයින් කරගන්නවා. ඊළඟට අපි ලුණු දාලා පොඟව ගත්ත මිරිස් කරල් කෑලි ටික වෙනම බැද ගන්නවා.
දැන් අපි මේක ලිපෙන් අයින් කර ගන්නවා. දැන් අපේ කතුරු මුරුංගා ටික, පපඩම් ටික, මිරිස් ටික බෙදලා තියෙන්නේ. දැන් අපි යන්නේ මේක මික්ස් එක හදා ගන්න. මේ රට කජු, අපි මේ රට කජු කඩෙන් අරගෙන තියෙන්නේ. ඒක රොඩු අයින් කරගෙන තියෙන්නේ, පොත්ත ගලවගෙන තියෙන්නේ. අපි ඉස්සලම් පපඩම් ටික දා ගන්නවා. ඊළඟට කතුරු මුරුංගා ටික, මිරිස් කෑලි ටික, බැදපු මිරිස් කෑලි ටික, සුද්ධ කරගත්තු රටකජු ටික, බැදපු රටකජු, තෙලෙන් අපි ගම්බිරිස් කුඩු හැඳි භාගයක් විතර දාගන්නවා. ලුණු කුඩු හැඳි භාගයක් විතර. අපි දැන් මේක හොඳට මික්ස් කරගන්නවා. මෙහෙම හොඳට මික්ස් කරගෙන දැන් ඔයාලට තියෙන්නේ මේක ප්ලේට් එකකට දාගෙන මේසෙට යවන්න. අපේ මේ වීඩියෝ එක හොඳනම් පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න.